YouTube channel එකට අදත් ඔයගල හැම දෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද යන්නේ බටු මෝජුවක් හදන්න. ඇත්තටම මේ බටු මෝජුව හදන එකේ විශේෂත්වය තමයි ගොඩක් වෙලාවට බටු මෝජුව හදාදී බටු ටික බදින්න යන තෙල් ප්‍රමාණය ගොඩක් අඩු කරගන්න මම කරන උපක්‍රම මොනවද කියලා ඔයගොල්ලෝ දැනගන්න ලැබෙනවා. ඒ වගේම තමයි ලොකු බටු මෝජුවක් අපි හදනවා නම්, ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක බටු මෝජුවක් හදනවා නම් තනි කෙනෙක්ට අපිට තනියම මේක කරගන්නේ කොහොමද කියලා මම ක්‍රියාත්මක කරන උපක්‍රම ඔයගොල්ලන්ට මම අද කියලා දෙන්න. ඉතින් අපි දැන් යන් ගොඩක් රසට, ඒ වගේම ගොඩක් නිවැරදි විදිහට බටු මෝජුවක් හදාගන්නේ කොහොමද කියලා බලන්න. වීඩියෝ එකට යන්න කලින් ඕගොල්ලන්ට වෙනද වගේම පුංචි මතක් කිරීමක් කරනවා. ඉතින් මේ වගේ අලුත් ඒ වගේම ගොඩක් සෞඛ්‍ය රක්ෂිත වීඩියෝක් දැම්ම සැනින් ඕගොල්ලන්ට බලන්න සහ ඒ සම්බන්ධ නොටිෆිකේෂන් එක එන්න මේ වීඩියෝ එකට පල්ලෙහාන් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක සහ ඒ ළඟම තියෙන පුංචි බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මම මෙතන වම්බටු කිලෝ එකක් පාවිච්චි කරනවා. ඇත්තට මේ වම්බටු එක අපි අර ලංකාවේ ගන්න පොඩි දිග වම්බටු එක වගේ නෙමෙයි, ගොඩක් ලොකුයි. ඒ වගේම තමයි වටේ පොත්ත ගොඩක් දම්පාට එකක්. ඒ වුණාට මේ වම්බටු වලත් අපි රසට වම්බටු මොජික හදා ගන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා හොඳින් සෝදලා පිරිසිදු කරගත්ත හල්මසු ග්‍රෑම් 75ක්. ඒ වගේම මෙතන තියෙනවා රතුළුණු ග්‍රෑම් 300ක්. ඊට අමතර මෙතන තියෙනවා අමු මිරිස්. අමු මිරිස් මෙතන කරල් 20ක් වගේ තියෙනවා. අමු මිරිස් මැදින් මේ වගේ පැලුමක් දාගන්න ඕනේ. ඊට අමතරව අමු ඉඟුරු අඟල් 3ක වගේ කෑල්ලක් තියෙනවා. ඒ වගේම එනසල් 4ක් තියෙනවා. ඒ වගේම ලොකු සුදු ලුණු බික් 3ක් තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා කුරුඳු පොතු මෙතන කෑලි 4ක් වගේ තියෙනවා. ඊට අමතරව මිරිස් කුරු තේ හැඳි එකක් තියෙනවා. අබ මේස හැඳි දෙකක් තියෙනවා. ඒ වගේම ගම්මිරිස් කුරු තේ හැඳි භාගයක් තියෙනවා. කහකුරු තේ හැඳි භාගයක් තියෙනවා. ඒ වගේම මෙතන ලුණු තියෙනවා. ඒ වගේම විනාකිරි කෝප කාලක් පාවිච්චි කරනවා. ඊට අමතරව මෙතන තියෙනවා සීනි තේ හැඳි 3ක්. වීඩියෝ එකට අදාළ රෙසිපි එක වීඩියෝ එකට පල්ලෙහා තියෙන ඉන්ෆෝ බොක්ස් එකේ තියෙනවා. එතනින් වන් රෙසිපි එක ගන්න පුළුවන්. මම මුලින්ම කරන්නේ වම්බටු ටික හොඳින් සෝදලා ඒක හීනි තීරු වලට කපා ගන්න එක. වම්බර ටික මේ විදිහට මුලින්ම කොටස් වලට කපාගෙන ඒක මේ වගේ පෙති වලට කපා ගන්න ඕනේ. ඊළඟට මේ පෙති ටික මෙහෙම එකට එකතු කරලා හීනි තීරු වලට කපා ගන්න ඕනේ. වම්බටු ගොඩාක් හීනි ලියා ගන්න එපා. එතකොට බටු මෝජුවේ රසය නැති වෙනවා. ඒ වගේම තමයි ගොඩක් ලොකුව ලියා ගන්න එපා. එහෙම වුණොත් අපිට ගොඩක් වෙලා බදින්න ඕනේ වෙනවා. ඒ වගේම තමයි හොඳට බැද ගන්නට අපහසු වෙනවා. සාමාන්‍ය මේ වගේ අඟල් භාගයක් තරම් පළල කෑලි වලට කපා ගත්තම ප්‍රමාණවත් වම්බටු කප කපා මම මේ වගේ කහදාගත්ත භාජනයකට දාන්නේ. භාජනයකට දාලා මේ විදිහට වම්බටු ටික හොඳින් මිශ්‍ර කරනවා. එතකොට හැම වම්බටු කෑල්ලකම හොඳට කහ තැවල නිසා වම්බටු වල කහට පිපෙනක නැති වෙනවා. ගොඩක් වෙලාවට වම්බටු ටික බැදගද්දී මම එක ලුණු එකතු කරන්නේ නැහැ. අපි වම්බටු කෑලි වල ලුණු දාලා මිශ්‍ර කරොත් වම්බටු කෑලි වල තියෙන වතුර ගතිය එළියට ඇවිල්ලා වම්බටු වල තෙත ගතියක් ඇති වෙනවා. ඒ වගේම තමයි එතකොට අපිට මේක බදින්න ගොඩක් වෙලා යනවා. ඒ වගේම යන තෙල් ප්‍රමාණයත් ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම ඔගලන් තවදයක් සඳහන් කරන්න ඕනේ, වම්බට්ටු කෙසෙල් මෝ මේ වගේ කහට තියෙන දේවල් කපද්දී ඔයා ගෙදර වෙනම චොපින් බෝඩ් එකක් තියාගන්න. මේ තිරේ මම මේ විදිහට පාවිච්චි කරන එක, මේක එක පැත්තක මස් මාළු කපනවා, අනිත් පැත්තේ කහට තියෙන ಜಾති කපනවා. ඉතින් මට අද වීඩියෝ එකට පෙන්වන්න මේක බැරි නිසා තමයි මගේ හොඳ චොපින් බෝඩ් එක මෙතනදී පාවිච්චි කරේ. ඊළඟට මම කරන්නේ කපාගත වම්බටු ටික මේ වගේ තැටියක් උඩින් පේපර් සර්වියර් ටිකක් එලලා ඒක උඩින් මේ විදිහට අතුර ගන්නවා. ඊළඟට තවත් පේපර් සර්වියටයක් අරගෙන මේ වගේ වම්බටු උඩින් තියලා හොඳින් තද කරනවා. එතකොට වම්බටු වල තියෙන වතුර ගතිය මේකට උරා ගන්නවා. ඊළඟට මම කරන්නේ මේ බටු ටික පැය දෙකක් තුනක් විතර මගේ කිචන් එකේ පැත්තකින් තියනවා. එතකොට මේ බටු වල තියෙන වතුර ගතිය හොඳටම හිඳිලා යනවා. හැබැයි කොයිම වෙලාවකවත් බටු ටික අවුවෙදාලා වේලන්න එපා. එහෙම නැත්නම් බටු වල තියෙන සුවඳ රසය දෙකම නැති වෙනවා. පැය තුනකින් වගේ පස්සේ මම යන්නේ මගේ බටු ටික බැද ගන්න. මේ වෙද්දි මගේ තෙල් එක හොඳින් රත් වෙලා තියෙන එක ඔයගොල්ලෝ පේනව ඇති. ලිපේ ගින්දර මැද මට්ටමේ තියා ගන්න. තෙල් එක ගොඩාක් රසනේ අඩු වුණොත් මේ බටු කෑලි වල තෙල් ටික උරා ගන්නවා. ඒ වගේම තමයි තෙල් ටික ගොඩාක් රසනේ වැඩි වුණොත් අපේ බටු කෑලි වල ඇතුළ තැඹිලා නැතුව ඒත් පිට ගොඩක් දුඹුරු පාටට හැදෙනවා ඉක්මනින්. බටු ටික බැදගද්දී ගොඩාක් එකපාර තෙල් දාන්න එපා. එහෙම වුණොත් තෙල් එකේ රසනේ අඩු වෙලා බටු ටික බැදෙන්නේ නැතුව තැඹිච්ච ගතියක් තමයි එන්නේ.
බඩුටික ලිපෙන් ඉවත්කට ගත්දේ බටු කෑලි ගොඩක් දුඹුරු පාට හැනගන් තියාගන්න එපා. මේ වගේ යාන්තන් සුදු පාටක් තියෙද්දි ඉවත් කරගන්න. මොකද ගොඩක් දුඹුරු පාට වුණොත් අපි මේක ලිපෙන් ඉවත් කරගත්තාම ඒ රස්නෙටක් බැදෙන නිසා ගොඩක් කළු පාට වෙනවා අවසානට. ඒ නිසා මේ වගේ යාන්තන් සුදු පාටක් තියෙද්දි ලිපෙන් ඉවත් කරගන්න. ඊළඟට මම රතුලූණු ටිකක් මේ විදිහට බැද ගන්නවා. රතුලූණු නම් තෙලට දාලා ගොඩාක් වෙලා තියන්නේ. සාමාන්‍ය විනාඩියක් දෙකක් වගේ තියද්දී මම මේක ලිපෙන් ඉවත් කර ගන්නවා. විදිහටම අමිරිස් ටිකක් බැද ගන්නවා. අමිරිස් ටිකක් තෙලට දාලා දාපු ගමන් මම ආයෙත් තෙලින් ඉවත් කර ගන්නවා. ඊළඟට අවසානයේට හාල් මැස ටික බැද ගන්නවා. හාල් මැස ටික හොඳ ක්‍රිස්පි ගතියක් ඇති වෙනකන් හොඳින් බැද ගන්න ඕනේ. ඊළඟට මම යන්නේ බටු මෝජුව හදා ගන්න. මම මුලින්ම අබ ටික මේ විදිහට හීනියට කොටා ගන්නවා. ඊළඟට ඉඟුරු සුදු ලුණු ඒ වගේම කුරුඳු පොතු එනසල් මේ ඔක්කොමත් එකට දාලා හොඳින් අඹර ගන්නවා. ඊළඟට මම මේ වගේ මැටි ඇතිලියක් ලිපෙන් තියලා ඇතිලිය හොඳින් රත් වුණාට පස්සේ බටු බැදගත්ත තෙල් එකෙන් තෙල් තෙහෙඳි එකක් වගේ එකට දානවා. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ මම කොටාගත්ත ඉඟුරු සුදු ලුණු පේස්ට් එක එකට දාගන්නවා. ඉඟුරු සුදු ලුණු ගොඩාක් බැදෙන්න හරින්න ඕනේ නැහැ. ඒකෙන් දුඹුරු පාට වගේ වෙනකන් බැදෙන්න හරින්න එපා. සාමාන්‍ය මේකේ තියෙන අමු රසය නැති වෙනකන් වගේ මේක තෙලේ තියෙන ඉඩ දෙන්න. ඊළඟට මම මේකට අමරගත්ත අබ ටික දාගන්නවා. ඒත් එක්කම කහ ටික, ලුණු කුඩු ටික, මිරිස් කුඩු ටික ඒ ටික තෙලට දාගන්නවා. ලුණු එකතු කරගත්තා වගේ රසයන් එකතු කරගන්න. ඊළඟට මම මේකට සීනි ටික සහ විනාගිරි ටික දානවා. ඊළඟට ඒ ටිකත් මේ විදිහට හොඳින් මිශ්‍ර කරනවා. මේක හොඳින් මිශ්‍ර කරද්දී ටික වෙලාවක් යනකොට මේක හොඳ ඝන සෝස් එකක් වගේ වෙනවා. ඒ වෙලාවට මම බැදගත්තවා මඩු ටික, අමු මිරිස් ටික, ලුණු ටික සහ හාල් මැස ටික දානවා. දාලා මේ විදිහට හොඳින් මිශ්‍ර කරනවා. ඔයාට මේක ගොඩක් තෙත ගතියට, ඒ කියන්නේ එකට එක ඇලිලා තියෙන විදිහට අවශ්‍ය නම් මේක මේ විදිහට ලිපේ තියාගෙනම ටිකක් වෙලා උයන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මගේ ෆොටෝ එකේ තියෙන විදිහට වෙන වෙනම කැලි තියෙන්න ඕන නම් මේක ලිපෙන් ඉවත් කරගෙන ඊළඟට මේක මිශ්‍ර කරන්න පුළුවන්. මේ වෙලාවට මගේ ලිපේ නම් ගින්දර ඔෆ් කරලා තමයි තියෙන්නේ. මේ බට මෝජුවේ සමහරක් කෑලි ටිකක් කළු පාටට පේන්න පුළුවන්. ඇත්තටම මෙහෙම පේන්නේ මං ගත්ත බටුවල පොත්ත ගොඩක් දම් පාටයි. ඒ නිසා මේක බදිදි ටිකක් කළු පාටට තමයි හැරෙන්නේ. ඒත් ලංකාවේ දැන් පාවිච්චි කරන බටු මේ තරම්ම කළු පාට හැරෙන්නේ නැහැ. මොකද ඒක සුදු පාට සහ ලා දම් පාටක් තියෙන නිසා. මේ වෙද්දි අපේ රසම රස බට මෝජුව ලෑස්ති. හැබැයි මේ බට මෝජුවේ නියම රසය එන්න පැය දෙකක් තුනක්වත් අපි පැත්තකින් තියන්න ඕනේ. එතකොට නියම රසයේ සුවඳ පාට මේ හැමදේම එනවා. ඒ වගේම තමයි අපි මේ විදිහට හදාගන්න බට මෝජුව අපිට ෆ්‍රිජ් එකේ මාසයක වගේ කාලයක් තියාගන්න පුළුවන්. සාමාන්‍ය දේශගුණ තත්ත්වය අනුව එළිය තියාගන්න කාලය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඉදිරියේ දින උත්සව කාලෙට ඔයා මේ වගේ බට මෝජුකුත් හදාගෙන ඔයාගේ කෑම මේසෙට එකතු කරගෙන බලන්න. ඉතින් අපි මේ වගේ තවත් අලුත් රසවත් රෙසිපි කින් ආයේ හම්බ වෙමු.